නසායවැනි ආසියන් දින සැමර මුත්වය පෙරේදා කොළඹ ඉන්දුනීසියනු තානාපතිකාරයාලයේේදී පවැත්වුණ. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිහතාගේ ප්‍රධානත්වේ. ඒවයාක් ල අපිදන් වසර පනස්සයකට පසව ආසියන් සංගිධහනයේ සිටිනවා. ආසියන් සංගිධන, සාමාජකත්වය දරන බොහෝමයක් රටවල් මෙවන විට සබෘධිමත්රටවල් බට පත්වෙලා. මෙමන විට ඔබ සංගිධහනය ලෝකයේ පස්වන ෝ හතරවන විශාලතම ඔව්‍යප්තබීම හැකයාාව ඇති ආර්ථිකයන්ගින් එකක් බවට පත්තු තිබෙනවා. අපි වසර පනස් පහක් අවසානේ බංගුලොත් වී සිටිනවා. ඉතිං මේ තමයි අපගේ පසුතවීමට හේතුව. නමුත් අපි මේවන විට බංකුලත් භාවට මුහුණදී ඒ සම්පූර්ණයම පාලනය කර නතුකරගෙන තිබෙනවා. දැන් අපි වේගෙන් ඉදිරියටයාමට පේක්ෂා කරනවා. ඒහිද අපි ආසියන් සංවිධානය පැමිණිකමන් මගේ අදර්ශයට ගෙන ආසියන් සංවිධානය සමඟ ඉතා සමීපෝ කටයතු කිරීමට බලාපොරොත්තුවනවා. ඒතමයි මගේ රජේ ප්‍රතිපත්තිය. ්‍රලන්කාවේ අය ප්‍රස්ත කරන කටයුතු අවසන් වූ වහාම, කලාපී වෙස්තේරණ ආර්ික හුල් කාරිත්ව සමාජකත්වෙ ලබාගැනීමටත්, ආසියන් සංගිධහනයේ අනිකුත්රටවල් සමඟ, නිිදහස් ගිවිසු මැතිකර ගැීම සඳහත් සාකච්ඡා ආරම කිරීමට අප බලාපොරොත්තුවෙනවා. ත්‍ර ලංක ෘති සග සං විධහනේ තිසායිවැනි වාර්ෂික හමුව, ඒයේ කොළමදී පවැත්තුනේ ජනාධිපතිවරයාගේ ප්‍රධනත්වේ. මෙහිදී ජනාධිපතිවරයා බිින්ඳ වැටනු ශ්‍ර ලංකා ආර්ික යලි ගොඩන ගීමේ ගමනට සහයදුන් සමට ස්තුතිය පලලා. Let me tell you. Thank you. නාධිපතිවරයා වැඩදිදුරටත් සඳහන් කළේ ශක්තිමත් මූල්ල සහ මානව ප්‍රාගධනයක් නොමැතිව, රටක් සීග්‍ර ආර්ථක වර්ධය කර ගෙනා නොහැකි බයි. පලත් සහවල ලේ බෙදිම පිළිබඳව තමන් පර්ලිමේන්තුවේද අදහස ැක්ු පසු ජනධීපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පලත් සමහමටමින් පෞද්ගලික විශවවිද්‍යාල පිහිටවීමට නීතියක් ගෙනා හැකි බවයි. පර්ලමේන් තුරේ දිරිපත් කරන පනතට අනුකූල වනතා කල්. ආ්ඩුකාරවරයාට දාල විශවිද්‍යාල පිළිගෙන ථාපිත කිරීමට හැකි නීතියක් ගෙනනීමටටයුතු කරන බවද ජනාධිපති අනිල්වික්‍රම සිංහමහතා මෙහිදී සඳහන් කලා.